පික්සල් ඇරේවිතින් ගැන තවත් වීඩියෝ එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු Adobe InDesign වල tips and tricks. මුලින්ම මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද InDesign වලට ලේසියෙන්ම Word ෆයිල් එකක් ප්ලේස් කරගන්න කියලා. හරි, ඔයාලට කරන්න තියෙන්නේ ෆයිල් මෙනු එකට ගිහිල්ලා මෙතන තියෙනවා ප්ලේස්. එහෙම නැත්නම් කීබෝඩ් ෂෝට්කට් එක Ctrl + D. අපි කීබෝඩ් ෂෝට්කට් එකෙන් යමු. ආ Ctrl + D එබුවට පස්සේ ඔයාලට මේ වගේ ප්ලේස් වින්ඩෝ එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට InDesign වලට ගන්න අවශ්‍ය Word ෆයිල් එක සිලෙක්ට් කරලා ඕපන් නොවන්න පුළුවන්. එතනදී ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙහෙම ආවට පස්සේ ඔයාට ඔයාගේ පිටුවේ කැමති ප්‍රමාණයට ඩ්‍රැග් කරලා ටෙක්ස්ට් බොක්ස් එකක් එනගන්න පුළුවන්. එතකොට ඔයා අඳිපු ටෙක්ස්ට් බොක්ස් එකේ ප්‍රමාණයට Word ෆයිල් එකේ තියෙන ටෙස්ට් එක එනවා. මේ මෙතනදි මතක තියාගන්න ඕනේ ඔයා අඳින ටෙක්ස්ට් බොක්ස් එකේ ප්‍රමාණයට දාගන්න පුළුවන් ටෙස්ට් එක විතරයි එන්නේ. හරි, අපිට තව විදියක් තියෙනවා. අපිට පුළුවන් ප්ලේස් ගිහිල්ලා Word ෆයිල් එක අරගෙන අපේ පිටුවේ මාජින් එකට තියලා ක්ලික් කරන්න. එතකොට ඔටෝමැටික් අපේ මාජින් එකේ ගන්නට ටෙක්ස්ට් බොක්ස් එකක් ඇවිල්ලා අපේ වර්ඩ් එකේ තියෙන ටෙස්ට් එක ෆිල් වෙනවා. හරි, මෙතනදි ඒත් ප්‍රශ්නයක් තියෙනවා. අපි අපේ වර්ඩ් ෆයිල් එක පොඩ්ඩක් ඕපන් කරලා බලමු. මේ වර්ඩ් ෆයිල් එක ඕපන් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේකේ පිටු පහක් තියෙනවා. හැබැයි අපේ InDesign එකේ අපිට මෙතන අපේ InDesign pages බලා ගන්න පුළුවන්. එක පිටුවකට විතරයි ටෙස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් වඩ බලා ගන්න පුළුවන් අපේ ටෙක්ස්ට් බොක්ස් එක අවසානයේ මෙම රතු පාටින් ප්ලස් මාක් එකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ ටෙස්ට් එක තව තියෙනවා කියන එක. අපිට මේ ප්ලස් මාක් එක ක්ලික් කරලා ඉතුරු ටෙස්ට් බොක්ස් මේ සෝරි ඉතුරු ටෙස්ට් ටික මෙහෙම ඉතුරු පිටු වලට දා ගන්න පුළුවන්. හරි, අපිට මෙහෙම පිටුවෙන් පිටුව දා ගන්න ගොඩක් වෙලාවක් යනවනේ. අපිට එහෙම නැතුව මේ වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. මෙහෙම එක පිටුවකට එලා ගත්තට පස්සේ ටෙස්ට් එක අපේ කීබෝඩ් එකේ shift key එක ඔබාගෙන මේ plus mark එක double click කරනවා. එතකොට ඔයාලට ඔටෝමැටික්ම අපේ word file එකේ තිබ්බ text එක ඔක්කොම මේ InDesign එකේ පිටුවලට place වෙනවා බලා ගන්න පුළුවන්. හරි, මම ඔයාලට තවත් ලේසි විදියක් කියා දෙන්නම් මේක කරන්න. මම මේක delete කරගන්නවා. ඔයාට පුළුවන් ඔයා Ctrl D ගහලා word එක සිලෙක්ට් කරලා ඕපන් කරලා සෝරි මම වර්ඩ් ෆයිල් එක ඕපන් කරලා හින්දක දෙන්නේ නැහැ. මම මේ ක්ලෝස් කරගන්නවා. හරි, මම මේක ඕපන් කරලා මම මේක ප්ලේස් කරද්දිම මෙතන මාජින් එකේ තියෙන මවුස් එක ක්ලික් කරන්න කලින් shift එක ඔබාගෙන මාජින් එකට ක්ලික් කරනවා. එතකොට ඔයාලා බලන්න පුළුවන් එක සැරේම අපේ ටෙස්ට් එක හැම පිටුවටම ගන්නට ප්ලේස් වෙනවා. හරි, අපි හිනම් දැන් බලුවා ඉස්සෙල්ලා Word ෆයිල් එක කොහමද ප්ලේස් කරගන්නේ කියලා. දැන් අපි බලමු කොහොමද පිටු කීපයක් තියෙන PDF එකක් InDesign වලට ප්ලේස් කරගන්නේ කියලා. හරි, මෙතනදිත් ඔයාලට යන්න තියෙන්නේ ෆයිල් මෙනු එකේ ප්ලේස් කියන එකට. ඉස්සෙල්ලා වගේමයි අපි ෂෝට්කට් එකකින් යන් Ctrl D. හරි, මේ තියෙන්නේ මට ගන්න ඕනේ PDF එක. මම මේ සිලෙක්ට් කරලා කලින් වගේම ඕපන් කරනවා. හරි, මම මෙහෙම තියලා ප්ලේස් කරනවා ප්ලේස් කාඩ් පස්සේ වඩ මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. හැබැයි මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි අපිට PDF එකෙත් මම PDF එක ඕපන් කරලා පෙන්නන්න. PDF එකෙත් මේ PDF එකේ පිටු හතරක් තියෙනවා. හැබැයි අපේ InDesign වලට ප්ලේස් වෙන්නේ එක පිටුවයි. අයි බලන් කලින් වගේ shift එක ඔබාගෙන ප්ලේස් කරලා ඒත් වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් කොහොමද මේක කරන්නේ? හරි, අපි දැන් බලමු කොහොමද පිටු කීපයක් තියෙන PDF එකක් InDesign වලට ප්ලේස් කරගන්නේ කියලා. ඒකට වඩා කරන්න තියෙන්නේ ප්ලේස් ගිහිල්ලා Word අපේ අපිට ඕනේ PDF එක තෝරලා මෙතන තියෙන show import option කියන ටික් එක දාන්න. ඊළඟට වා ඕපන් කරන්න. එතකොට වඩා මෙන්න මේ වගේ box එකක් බලා ගන්න පුළුවන්. මෙතනදී ඔය pages කියන තැන all කියන එක දෙන්න. ඊට පස්සේ okay කරන්න. ඊට පස්සේ වඩා බලා ගන්න පුළුවන් ඔයා මෙහෙම එක පිටුවක් ප්ලේස් කරාට පස්සේ ඔටෝමැටිකව ඔයාට දෙවෙනි පිටුව මෙතනින් පෙන්වනවා ප්ලේස් කරන්න. ඔච්චර ඔයාට මෙහෙම පිටුවෙන් පිටුව ගිහිල්ලා ප්ලේස් කරගන්න පුළුවන්.
හරි. දැන් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා හිතන්න වාගේ PDF එක 100ක් විතර තියෙන ගොඩක් දිග PDF එකක් කියලා. එතකොට වඩ මෙහෙම පිටුවෙන් පිටුව ගිහලා ටේස් කරන්න ගියම් කරදරයි. දැන් අර බල කොහොමද මේ වගේ ගොඩක් පිටු තියෙන PDF එකක් ලේසියෙන්ම ප්ලේස් කරගන්න කියලා. ඒකට වඩ කරන්න තියෙන්නේ ඔයා යන්න Window ඊටස් මෙතන තියෙනවා Utilities මෙතන තියෙනවා Scripts. ඔය Script එකට ගියාට පස්සේ වඩ මෙතන තියෙනවා ලිමු ගියම JavaScript සහ VB Script. JavaScript JavaScript මේ script අතර වඩ බලා ගන්න පුළුවන් place multi page pdf.jsx කියලා එකක්. ඔය මේක double click කරන්න. ඊට පස්සේ වට ආයෙත් මෙහෙම choose a pdf file කියලා dialog box එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් වාට ගන්න ඕන pdf එක select කරලා okay කරන්න. ඊට පස්සේ ඔයාගෙන් අහනවා මොන document එකටද මේක දාන්න ඕනේ කියලා. කියන්නේ ඔයාට මෙතනින් දැන් ඔය හිතන්නකෝ ඔයා InDesign එකේ පිටු කීපයක් ඕපන් කරගෙන ඉන්නවා කියලා. දැන් මෙතන මට පෙන්නන untitled 4 untitled 3. ඒ කියන්නේ මම මේ untitled 1 2 3 4 කියලා ඕපන් කරලා තියෙනවා. ඔයාගෙන් ඔයාට මේ ඔයා ඕපන් කරගෙන ඉන ඕන පිටුවක මේක මෙතනින් place කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට new document එකකට හරි place කරගන්න පුළුවන්. මම new document එකකට place කරලා පෙන්නන්න. So okay දීපු ගම ඔයාට බලා ගන්න පුළුවන් අලුත් document එකක් හැදලා PDF එකේ size එකට පිටු ටික සේරම ඔටෝමැටික් ප්ලේස් වෙනවා. වාගේ PDF එකේ තියෙන පිටු ගන්නට හරියන්නේ මේ අපි අලුතෙන් හැදෙන ડોකියුමන්ට් එකේ පිටු ඔටෝ යා ඇඩ් කරගන්නවා. හරි. ඔයාලට මම ඊළඟට කියලා දෙන්න හදන්නේ ඕගොල්ලෝ මොකක් හරි ටෙක්ස්ට් බොක්ස් එක මෙහෙම ටෙස්ට් එකක් දාගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකක් හරි දිග වචනයක් තිබ්බොත් පේලිය අවසානයේ මෙහෙම පොඩි ඉරිකැලක් එක්ක මේ වචනේ දෙකට කැඩෙනවා. ඔයාලා මේ බලා ගන්න නම් මේ සමහර වචන කෙරවලේ තියෙන වචන දිග වැඩි හිඳ දෙකට කැඩිලා තියෙනවා. අද බලමු කොහොමද ඒක හදාගන්නේ කියලා. ඒකට වඩ පුළා මුලින්ම මේ ටෙස්ට් එක හයිලයිට් කරලා වා යන්න Window මෙතන Type and Table මෙතන Paragraph එකට ගිහිල්ලා මෙතන තියෙනවා Hyphenate කියලා ඔප්ෂන් එක. මේක තියෙන මේ චෙක් බොක්ස් එක වල අන්චෙක් කරන්න. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ කැඩලා තිබ්බ වචන ටික හරියනවා. හරි. ඊළඟ මම ඔයගලන්ට කියා දෙන්න හදන්නේ කොහොමද ටෙස්ට් රැප් එකක් දාගන්න කියලා. ඒකට මම මුලින්ම පේජ් එකේ මේ වගේ ටෙස්ට් එකක් දාගෙන තියෙනවා ඔයගලන්ට පෙන්වන්න. හරි. ටෙස්ට් රැප් එකක් දාන්න මම ඉස්සෙල්ලාම මේකට ඉමේජ් එකක් ඉම්පෝට් කරගන්නවා. මම ඉමේජ් එක ගන්නවා. ඔයාලට ඕන ඉමේජ් එක මෙහෙම ප්ලේස් කරගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා සාමාන්‍ය විදිහට අපි ඉමේජ් එක දැම්මට පස්සේ අපේ ටෙස්ට් එකට උඩින් තමයි ඉමේජ් එක වැටෙන්නේ. අර බලන්න කොහොමද මේක රැප් එකක් දාගන්නේ කියලා. ඔයයකට ඔයාලට අවශ්‍ය ඉමේජ් එක මෙහෙම සිලෙක්ට් කරලා ඔයා යන්න Window එකේ ටෙස්ට් රැප් කියන එකට ගිහිල්ලා දැන් මේ අවස්ථාවේ තියෙන මුලින්ම no text wrap කියන එක සිලෙක්ට් වෙලා ඊළඟට ඔයාලට තියෙනවා wrap around binding box කියන ඔප්ෂන් එක. මේ දුන්නට පස්සේ අපේ ඉමේජ් එකේ බොක්ස් එක වටේට රැප් එකක් වැටෙනවා. මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔය ඉමේජ් එක දැම්මම ඊට පස්සේ කොටරි අරගෙන ගියොත් ඒක හැම රැප් එකත් එක්කම අරගෙන යන්න පුළුවන් අපිට. හරි. දැන් මේ මම මෙතනට ඉම්පෝට් කරන් දෙන PNG ඉමේජ් එක. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. අපි බලමු කොහොමද මේ වගේ PNG ඉමේජ් එක බොක්ස් එක වටේට නැතුව අපේ ඔබ්ජෙක්ට් එක වටේට රැප් එකක් දාගන්නේ කියලා. ඒකටත් ඔයාලා කරන්න තියෙන මේ වගේ මේජ් සිලෙක්ට් කරලා අපි කලින් ගිය මෙතන රැප් අරවුන්ඩ් බයින්ඩින්ග් බොක්ස් කියන එකට දැන් අපි යන්න ඕනේ. ඊළඟට තියෙනවා රැප් අරවුන්ඩ් ඔබ්ජෙක්ට් ෂේප් කියන එක. මේක අපි ක්ලික් කරනවා. ඒත් අපිට වෙනසක් බලා ගන්න හම්බෙන්නේ නැහැ. අපි මේ ක්ලික් කරලා ඊට පස්සේ මෙතනින් වෙනස් කරන්න ඕනේ මේ ටයිප් කියන එක පල්ලෙහා තියෙන මෙතනින් ඇල්ෆා channel කියන එක දෙන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඔබ්ජෙක්ට් එක වටේට ටෙස්ට් රැප් එකක් වැටෙනවා. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද මාස්ටර් පේජ් වලින් වැඩ කරන්න කියලා. හරි. මම InDesign document එකක් අරන් තියෙනවා pages 5ක් එක්ක. ඔයාලට මේ පැත්තේ මගේ pages palette එක බලා ගන්න පුළුවන්. ඔයාලගේ මේ page palette එක තේින් නැත්නම් يعني ඔයාලගේ InDesign page palette එක තිබ්බ නැත්නම් ඔයාලට Window ගිහලා මෙතනින් pages කියන එක on කරාට පස්සේ මේ page palette එක ගන්න පුළුවන්. නැත්නම් keyboard shortcut එක F12. හරි.
අපේ page palette දැන් අපි aran thiyena pitu ඔක්කොම ටික පෙන්වනවා අපේ aran thiyena pitu වලට උඩින් ඔයාලා බලා ගන්න පුළුවන් a master කියලා පිටුවක් තියෙනවා මම දැන් කියා දෙන්න හදන්නේ කොහොමද මේ a master කියන එක අපි වැඩ ගන්නෙ කියලා ඔයාලට මේ a master කියන එක double click කරලා a master page එකට යන්න පුළුවන් දැන් මම ඉන්නේ a master page එකේ ඔයා මේ a master page එකේ මොකක් හරි වෙනසක් කරොත් ඒ කියන්නේ ධාරණයක් වශයෙන් මම මේ master page එක කියලා මේකේ object එකක් හඳුන්වනවා හරි ඔබ්ජෙක්ට් එක ඇන්දර පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ඉතුරු පිටි ඔක්කොන්ටම ඒ අපි ඇන්ද ඔබ්ජෙක්ට් එක ඔටෝමැටිකලි වැටෙනවා මම දැන් අපේ පිටු ටික ගිහින් පෙන්වන්න මෙන්න මේ වගේ මම ඔබ්ජෙක්ට් එක ඇන්ද අපේ A master page එක විතරයි හැබැයි ඔටෝමැටික් අනිත් pages වලටත් වෙනවා ඒ කියන්නේ අපි මේ A master page එකට කරන වෙනස්කම් ඔක්කොම ටික අපේ අනිත් pages වලටත් වෙනවා මම තව මොකක් හරි මේකට ඇඳලා පෙන්වන්න उड़ा මෙතනදී අපි මේ A master page එකේ මොකක් හරි apply කරපු දෙයක් අපිට මේම අපේ normal පිටුවකට ගිහිලා select කරන්න බෑ. අපිට ඒක මොකක් හරි වෙනසක් කරන්න ඕන නම් අපි ආයේ master page එකටම යන්න ඕනේ. හරි. මෙතෙන් තව දෙයක් අපිට මේ A master කියන එක විතරක් නෙමෙයි අපිට master page ඕන නම් තව add කරගන්නත් පුළුවන්. ඔයාලට ඒකට කරන්න දෙන්නේ මේ master page එක select කරද්දී මෙන්න මේ page palette එකේ පල්ලෙහා තියෙන plus mark එක බලන්න. එතකොට වාට බලන්න තව මාස්ටර් පේජ් එකක් ආව B මාස්ටර් කියලා. මේ වගේ වාට ඕන තරම් මාස්ටර් පේජස් ගන්න පුළුවන්. දැන් අපි A මාස්ටර් පේජ් එකේ මොකක් හරි වෙනසක් කරලා බලමු. මේ වගේ ඔබ්ජෙක්ට් එකක් අඳින්න A මාස්ටර් පේජ් එකේ. දැන් වාට පේන අපේ පිටු ඔක්කොන්ගෙම මේ වෙනස සිද්ධ වුණා. මම B මාස්ටර් පේජ් එකට ගිහිල්ලා මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අඳින්න. अब मेदन अभी बी मास्टर पेज दापू ऑब्जेक्ट अने पीटूल पेन ए मास्टर पेज दापू पे अभी बल बी मास्टर पेज दापू पीटूल पेन अदागेट पुलवा पेजेस पैलेट के अब बी मास्टर अप्लाई पेज सिलेक्ट कर मम्मी कंट्रोल सिलेक्ट कर देवनी पीटोड़ा पसंद पीटोड़ा बी मास्टर अप्लाई पेनोनी मम्मी पीट कंट्रोल सिलेक्ट कर राइट क्लिक कर मेतनी अप्लाई मास्टर टू पेज स्कीन मेकड़ गिट पास बला मैं सिलेक्ट कर पेज दिखाई मेक अप्लाई तीन ए मास्टर मत मैं का बी मास्टर की ओके पहाटाई मैं बी मास्टर अप्लाई कर बी मास्टर दापू ऑब्जेक्ट वेटीन इला मैं कीजें कोहमें लेसीम पेज नंबर ऐड करें कील मैं इक पीट पहा डॉक्यूमेंट करगन तीन वाट एक मुलिम करती कड़ी खतरावे मेक पीट क्वांटम अडी मे विनाकम कर मास्टर पेज के अब मुलिम अब मास्टर पेज मास्टर पेज इधं वाड़ी वाट पेज नंबर एंडन टेक्स्ट बुक्स टेक्स्ट बुक्स वाट कैमती अब मेके टाइप करेंट मे टेक्स्ट बुक्स तीयकंडे वाट पेज नंबर एंडन तन अरे वाणी अब टाइप करेगा दी वा टाइप करे हाईलाइट वाइन टाइप मेनू मे के इंसर्ट स्पेशल कैरेक्टर की मार्कर्स करंट पेज नंबर की कीबोर्ड शॉर्टकट कंट्रोल प्लस ऑल्ट प्लस शिफ्ट प्लस एन वा एक दीप गम वा टाइप कर पापुरा कैपिटल ए आपूरा पेना इलांट पिटल्ट गील बल पिटल्ट पेज नंबर एडलाइन बला पुलवा अरे थे की दिन पेज नंबर वेल सा दिख तुम हतर की
वाट पेज नंबर्स वेटे स्टैल कट एबीसीडी एम रोमन इलाकों वाट एक पुलवा मेदन पेजस वाट गील वाट पेज रईट क्लिक करला मेथनिंग वाट बला नंबर इन सेक्शन ऑप्शन गीला मेकट गियार पास वाट मेतन पेज नंबर इंकते स्टैल कीन की वाट कमी पेज नंबर स्टैल विनास्कर मेके रोम इलाकन दाड़ा देंगे बला अभी पेज नंबर रोम इलाकन पेन मैं तब दिना दवा दी पुतल मुलपिट कीपे रोम इलाकन अभी इट पे कथा पटांगण तेम कथा पटांगण पिटना सामान्य इलाकन तुण वाट पुलवाट तुंगन पीटे पास हतरण पीट पास पीटाई आए सामान्य इलाकोला हतरण पीट सिलेक्ट राइट क्लिक नंबर सेक्शन ऑप्शन पास होने स्टार्ट पेज नंबर एट टाइप मे रेडियो बटन क्लिक कर इट पास स्टैल दिखा पास बला पलन पीटे पलन पीटा रोमन दिख तुण अभी आए हतर पीटा इक दिख किलपटा अभी मेत दिखा ఈనాడు మామూలు కీలు తిన్నా దాన్ని ఫైన్ చేంజ్ ఆప్షన్ గన ఫైన్ చేంజ్ ఆప్షన్ అన్నీ వాడు మేకేం పుల్వా ఒక డాక్యుమెంట్ ఒక్కడి వచనయాక్ లేసిఎం రీప్లేస్ కరగన ఏకన్ వాయితన్న ఒక డాక్యుమెంట్ ఒక్క వచనయాక్ తనిన్ తన గుడ పారక్ ఎదుల తీనో వాడు మీ వచన వినస్ కరగన్న ఉన్న వా మీకు ఎదుల తీన హెమ తండం గీలు మీకు హోయ హోయ వినస్ కరగన్న గోత్ లోకు వెలావక్ కనో ఏం నేతు వాడు మీ ఫైన్ చేంజ్ ఆప్షన్ మీ భావించి గల్ల මේ වැඩේ ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. කියන්නේ ඔයා දෙන වචනයකට ඔයා දෙන වෙනත් වචනයක් ලේසියෙන්ම රීප්ලේස් කරගන්න පුළුවන්. මම වට මේ වැඩේ කළා පෙන්වන්න මේ වගේ pages 3ක් අරගෙන මේ වගේ test එකක් දාලා තිනවා. හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. වට කරන්න තියෙන්නේ edit menu එකේ තියෙන find change කියන option එකට යන්න. කියලා වට මෙන්න මේ වගේ window එකක් බලා ගන්න පුළුවන්. මෙතන මුලින්ම find what කියන එකට වට වෙනස් කරන්න ඕනේ වචනේ දෙන්න. මම වඩ මෙතනින් වෙනස් කරලා පෙන්නන්න මේ sun කියන වචනේ. මම මෙතන sun කියලා type කරනවා. ඊට පස්සේ change to කියන එකට වා ගහන්න ඕනේ. වාට replace වෙන්න ඕන වචනේ. මට මේ sun කියන එක replace වෙන්න ඕනේ මේ moon කියන වචනේට. මම මෙතන moon කියලා දෙනවා. ඊට පස්සේ වාට පුළුවන් මෙතන change all කියන එක දෙන්න. ඊට පස්සේ වාට පෙන්නනවා search is complete 40 is a 40 replacement made කියලා. එතන අපේ वचन गाने बड़ा सन तीप हेमत मूल किलाइन अद वीडियो आप वीडियो लाइक शेयर मत आप चैनल सब्सक्राइब करना सब्सक्राइब करना मे वे वीडियो की आंटे हम।